අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය බිනරපුන් 15ක පොහෝ දිනය අදයි සියත අමාවැස්ස දවස පුරා සියත ටීවී ඔස්සේ ශ්‍රී ලංකාව තුලම රටේ ගැටලු විසඳා ගැනීමට එක්වන්නේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්‍රවිඩ ඩයස්පෝරාවට ආරාධනා කරයි ජනපති ගෝඨාභය ඇන්තෝනියෝ ගුටරෙස් හමු වෙයි ශ්‍රී ලංකාව එන්නත් කරන ඉලක්කද අභිබවා ජය ගනිමින් සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැසසුම් औषध नियामन अधिकारी दत्तमेको जावारम करवान लंगदिम करलियट राज्य एमती चन्नकियाई निवेशगत कोविड प्रतिकार सार्थकाई रोहाल गतकले सीएट एक पमनाई विशेषज्ञ वैद्य मलकांति गलहेन कियाई धनवत रटवल गबडाकर एति कोविड एन्नत मिलियन सीएक कल्लिकुत्वी में अवदानमक हिटलर वीमट सरसेन एमती सरद्गेन जगत कुमार कियाई රටේ ප්‍රධාන බලාගාරවල අයිතිය රටවල් තුනකට ලබා දීම සඳහා ආණ්ඩුව ක්‍රියා කරමින් පවතිනවා මනුෂ්‍ය කියයි නැගිනහිර ජටිය වගේ කෙරවල පිටියත් බේර ගන්නවා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කියයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය කාන්තාවන් සඳහා ශාසනයේ දොරගුළු විවර වීම ඇතුළු වැදගත් කාරණා රැසක් සිදු වූ බිනර පුරපසළොස්වක පොහෝ දිනය අදයි. ඒ නිමිත්තෙන් අප ආයතනය සංවිධානය කරන සියත අමාවැස්ස පෝදා විකාශය අද දවස පුරා සියත ටීවී ඔස්සේ විකාශය කිරීමට කටයුතු කළා. භික්ෂුනි ශාසනයේ ආරම්භක දිනය සිදු වූයේ අදවැනි පොහොය දිනකයි. වස්සමේ අතරමැදි පොහොය ලෙසද බිනර පොහොය සැලකෙනවා. අෂ්ට ගුරු ධර්ම බුදුන් වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපති ගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගුරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා දුන්නේද අදවන් පොහොය දිනකයි. සියත අමාවස පොතා විකාශය අද පෙරවරුපේ ආරම්භ වුණා. ඒ උදැසන අෂ්ටාංග ශීලිය සමාදන් වීමෙන් අනතුරුවයි. පූජ්‍ය මීකොට සුකිත හිමියන් මෙහෙවූ සුමතුරු දම් දෙසුම උදැසන 7ට ආරම්භ වුණා. අද වෙනකොට අපි සමස්තයක් හැටියටම පුරුදු වෙලා තින්නේ ඇත්ත පැවැත්මකට නෙමෙයි. ඒක හොඳ වැඩක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සමාජයක ලක්ෂණයක් නෙමෙයි. කුඩා කතුරුවේ විනීත හිමියන් පැවැත්වූ ධර්ම දේශනාවයි ඉන් අනතුරුව පැවැත්වුණේ. පරපා මුල්ලේ සිරිවිමල හිමියන් මෙහෙවූ කෙටි ධර්ම දේශනය උදෑසන 9ට, කිරිපන්නාරේ විජිත හිමියන් මෙහෙවූ සූත්‍ර දේශනය උදෑසන 9:30ට පැවැත්වුණා. පෝදා දාර්ශනික සදහම් කතිකාවත පෙරවරු 10ට ආරම්භ වුණා. පස්වරු වේද ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මණ්ඩප ඇතුළු පින්කම් රැසක් බිනර පුන් පොහොය දිනේ නිමිත්තෙන් ඔබ වෙත ගෙන එන්නට අප කටයුතු කළා. මේ අතර සෑම පොහොය දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන අමාත්‍ය සිසිලස ධර්ම දේශනා මාලාවේ 214 වැන්න අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සමගිය වර්ධනය සඳහා උපරිම සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් මහතා පවසනවා. ඒ ඊයේ පසුරුවේ නිව්යෝක්කේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් මහතා අතර පැවති හමුවේදී රටේ ගැටලු රට තුලම විසඳා ගැනීමට එක්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්‍රවිඩ ඩයස්පෝරාවට ආරාධනා කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ 77 මහමණ්ඩල සෙසුවාරයට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවර වෙත පැමිණ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලිකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා හමු වී තිබෙනවා. ඊයේ පසුරුවේ නිව්යෝක්කේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලිකම්වරයා අතර විශේෂ හමුවක් පැවැත්වුණා. එහිදී ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ ජාතීන් අතර සමගිය වර්ධනය කර ගන්මින් ඉදිරි ගමන් මගට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි. කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලිකම්වරයා දැනුවත් කළා. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම් පිළිබඳවද දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා කරුණු දැක්වා. එමෙන්ම 2019 වසරේ
දේදී ජනාධිපති ධුරයට පත් වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින් ඉටු කිරීමට කොවිඩ් වසංගතයේ විශාල බාධාවක් බවට පත් වූ බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. එම තත්ත්වයේ හමුවේ ඌද වසර 30කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදී පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ජනාධිපතිවරයා සවිස්තරව විග්‍රහ කළා. විඳිතයන්ට වන්දි කෙවීම ඉඩම් නැවත පවරා දීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාත්වල විශාල සංවර්ධනයක් හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් තෝරා ගැනීමට අවස්ථාව හිමිකර දීම පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු දැක්වා. අතුරුදන්වන් පිළිබඳව රජය විසින් ගත යුතු පියවරයන් හැකි ඉක්මනින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බවද ජනාධිපතිවරයා ගුටරේස් මහතා වෙත ප්‍රකාශ කළා. ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්නංගුවට ගෙන සිටි බොහෝ තරුණීන් තමා බලයට පැමිණීමෙන් පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගු කලක් අත්නංගුවේ පසු වන ද්‍රවිඩ තරුණයන් පිළිබඳ නීති කටයුතු අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්නංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලටගෙන ජනාධිපති සමාව ලබා දීමටද කටයුතු කරන බව මහලේකම්වරයා වෙත ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත් ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කලමින් බැටන් ප්‍රහාර ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජ යටතේ සිදු නොවන බවත් උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසල වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳා ගත යුතු බවත් ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමග සෑම විටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවන බවට තමා සහතික වී ඇති බවත් ආගමික අන්තවාදය පිළිබඳව රජක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යන්ද සුපරීක්ෂාකාරී විය යුතු බවත් එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරේස් මහතා වෙත ප්‍රකාශ කර සිටියා. මෙතර එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සෙසුවාරිය හෙට ආරම්භ වීමට නියමිතයි. ලබන 22 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැකගත් ආකාරයෙන්ම කෙළවර පිටියේ යුගදනව් තාප බලාගාරය රැක ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ජනපති අගමැති ප්‍රමුඛ පක්ෂ නායකයන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ. केरवल पिटिय एलएनजी बलागारे अमेरिकानु समागमकट विकिनीम संबंधेन श्रीलंका कम्युनिस्ट पक्ष मूलस्थाने आंडू नियोजने करन हौल्कार पक्ष एक्व साकच्छावक पवत्तुन लेबुआ मेम साकच्छावट आंडू पक्ष नियोजने करन पक्ष नायकीन वन वासुदेव नानायक्कार विमल वीरवंश दिव गुणसेकर तीस वितरणेन महत्तुरु नेतुलु अतुरुलिये रतन हिमियन्द एक्व सिटिया පක්ෂේ කොලා සාකච්ඡා කළා මේ විශේෂ රටේ තියෙන තත්ත්වය ගැන. LNG බලාගාරය විකිණීම සම්බන්ධයෙන් ද ඇමරිකාවට. ඒකටත් අපි සෑහෙන සාකච්ඡා කරා පක්ෂවල නායකයන් ජනාධිපතිතුමා පැමිණි විගසම අපේ පක්ෂවලින් සාකච්ඡාවක් ලබාගෙන මේ ගැන කතා කරන්න. ඒ වගේම අගමැතිතුමා සමග තවත් පක්ෂ නායකයන් සමගත් මේ ගැන අදහස් සුමාරු කරගන්න අපි තීරණය කළා. දැන් රාත්‍රී 12යි 6ට අසංකල්ල ගිහිල්ලා ඉවරයි. දැන් තීරමක් වෙයිද ඔබතුමාලා මේව සාකච්ඡා කළා? එහෙම අසුභවාදී වෙන්න එපා. අධික සම්පත් විකුණන්න නැහැ කියලා ආපු ආණ්ඩුවක් මේ මොකද මේ කරන්නේ? අපි ගන්න පියවර ඉදිරිද කියන්න. ආණ්ඩුවේ යන්න වගේද? යන්න වගේද හදන්නේ? දේශපාලන තීන්දුවක් ගන්නකොට ඔය කොළ කෑලි වල අස්සම් කරපුවා එකට වළංගු වෙන්නේ නැහැ. ඒක රටේ දේශපාලන තීන්දුවක් නා. අපි උත්සාහ කරමු දේශපාලන තීන්දුවක් ගන්න. දැන් ඔබතුමාලා වගේ ප්‍රගතිශීලී පුද්ගලයෝ ඉදිටයි මේ වගේ දේවල් වෙන්නේ. ඒකනේ. ඒක තමයි අපි තන්න ඕන ප්‍රශ්න. දැන් ඔබතුමාලා කියන දේ ආණ්ඩුව අහන්නේ නැහැ නේ. නැගෙනහිර ජාතිය ආණ්ඩුව අහන තැනට ගෙනවන්නේ. අපි අතර වෙනස් මත තියෙනව නමුත් අපි එක තැනකට එනවා. දැන් මේ බලාගාර බේර ගන්න පුළුවන් වෙයිද? පුළුවන්. අස්සම් කරපු ඒවා ඔක්කොම වළංගු කරන්න පුළුවන්. ඔබතුමාලා ආණ්ඩුවේ යන්න වගේ ඔබතුමාලා නැහැ. ගුරු විදුහල්පති වැටුප් සංශෝධනය ක්‍රියාත්මක වන තෙක් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා රුපියල් 5000 බැගින් ගෙවීමේ චක්‍රලේඛය අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ රාජකාරී ඉටුකළ ගුරුවරුන්ට රුපියල් 5000 ගෙවන ලෙසයි. 5000 ගෙවීම අමූලික බොරුවක් බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරනවා. දැන් ගුරු විදුහල්පති ගැටලු පිළිබඳ සමාලෝචන වාර්තාව.
කොවිඩ් නිසා පාසල් වසා දැමීම හේතු කොටගෙන අධ්‍යාපනය හිමි වූ දරුවන්ට විකල්පය වූයේ ඔන්ලයින් අධ්‍යාපනයයි. ඔන්ලයින් අධ්‍යාපනයට අඩුම ගාන ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් අවශ්‍ය වෙනවා. ඒ දෙකම තිබුණත් අන්තර්ජාල පහසුකම් නැත්නම් කිසිවක් කරන්න බෑ. අදත් අපේ රටේ බොහෝ ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් නැහැ. මේ වෙනතෙක් අපේ රටේ දරුවන්ගෙන් කුමන ප්‍රතිශතයකට ජංගම දුරකථන ඇද්ද කියා එකදු බලධාරියෙක්වත් දන්නේ නැහැ. තවත් විකල්පයක් ලෙස රූපවාහිනී නාලිකාවසේ අධ්‍යාපන විකාශය ආරම්භ වුණා. අදටත් රූපවාහිනියක් ගුවන්විදුලියක් තියා විදුලිය නැති නිවෙස් කොපමණ තිබෙනවද? මේ සියල්ල එසේ තිබියදී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව කරලියට ආවේ. වැටුප් වැඩිවීමේ බෝලය බොහෝ කාලයක් එහාට මෙහාට මාරු වුණා. අන්තිමට 5000 ගානේ කොටස් වශයෙන් ගෙවන්න රජයේ සූදානම් වෙනවා. මේ මාසයේ සහ ලබන මාසයේ 5000 ගෙවන්න අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. රාජකාරියේ නිරත ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පමණක් ගෙවීම් කළ යුතු බවට එහි පවසා තිබෙනවා. මේ පිළිබඳව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ලංකා ගුරු සංගමේ ලේකම් ජොසප් ස්ටාලින් අදහස් පළ කළා. සැප්තැම්බර් මාසේ පාසල් වහලා. ඉතින් පාසල් වහලා තියෙද්දී කොහොමද රාජකාරී කරන්නේ? ඉතින් රාජකාරී කරාම රුපියල් 5000 දෙනවා කිව්වම රාජකාරී නොකරන දවස් ඇතුළේ 5000 දෙන්නේ නැහැ. අපිට 5000 එපා. අපි නැව. 5000 අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මේක බොරුවක් කියන කාරණාව තමයි මතු කරන්නේ. මේ බොරුවක් මේ කියන්නේ. උසස් පෙළ විභාගයේ පැවැත්වීමට පමණක් ආයුධම්පත් ඉදිරිපත් කරන බව මේ අතර විදුහල්පති ශ්‍රේණිධාරින්ගේ සංගමේ සභාපති විමල් මුදුන්කොටුව මහතා පවසනවා. විශේෂයෙන්ම අපත උසස් පෙළ විභාගය සඳහා දරුව සූදානමින් ඉන්නවා. ශිෂ්‍යත් විභාගය සඳහා දරුව බලාපොරොත්තුෙන් ඉන්නවා. අපි වගකිව යුතු වෘත්තීය සමිතියක් විදිහට දරුව ගැන හිතලා තීන්දුවක් අරන් තියෙනවා. මේ මොහොතේදී උසස් පෙළ ඉල්ලුම් පත්‍ර පමණක් ලබන අඟහරුවාදා වෙනකොට දාලා ඉවර කරලා ආණ්ඩුවට විභාගයේ පැවැත්වීමේ අවස්ථාව ලබා දෙන්න. පැහැදිලිවම කියනවා උසස් පෙළ ඉල්ලුම් පත්‍ර පමණයි. ශිෂ්‍යත් ඉල්ලුම් පත්‍ර යොමු කරන්නේ නැහැ. මේ අතර ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ ගුරු විදුහල්පති වෘත්තීය සමිතී සඳහනේ නිල වශයෙන් පවසන තෙක් වර්ජණය අතහැරිය බවට වන කතා විශ්වාස නොකරන ලෙසයි. විභාග රාජකාරී වලට අයදුම් කළ නැහැ කිසිවෙ. නිසා උන්ට විභාගයේ පවත්වන්න මේ ඉල්ලුම් පත්‍ර දැම්මා වුණත් විභාගේ පවත්වන්න ඔවුන්ට කිසිදු හැකියාවක් නැහැ. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කරේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්දානි. ඒ නිසා තැන් තැන් වල ඉඳගෙන පාලකින්ගේ වුවමනාවට විවිධ ප්‍රකාශ නිකුත් කරන ඒ ප්‍රකාශ වලට හසු වෙන්න එපා රැවටෙන්න එපා කියලා අපි මුලින්ම මේ රටේ සියලුම ගුරු විදුහල්පතිවරුන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලන්න කැමැති. ඔබ ඔබේ ක්‍රියාමාර්ග කිසිවත් අත්හරින්න සූදානම් වෙන්න එපා. නිල ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්දානය නිවේදනය කරන තුරු. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 93ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද පස්වරුවේ තහවුරු කළා. මේ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12218ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම අද පස්වරුව වන විට කොවිඩ් ආසාදිතයින් 1509 දෙනෙකු හඳුනා ගැනුණා. ශ්‍රී ලංකාව එන්නත් කරන ඉලක්ක අභිබවා ඉදිරියට ගමන් කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇගයීමට ලක් කර තිබෙනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. ජනගහනයෙන් 50%කට වැඩි පිරිසකට කොරෝනා එන්නත් පූර්ණ වශයෙන් ලබා දීමෙන් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක නියමිත කාල විරාමයකට පෙර ළඟා කරගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසනවා. සැප්තැම්බර් මාසය අවසන් වන විට අවම වශයෙන් සිය ජනගහනයෙන් 10%කට කොරෝනා එන්නත් ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සියලු රටවලින් ඉල්ලීමක් කර තිබුණා. පාසල් දරුවන්ට ඉදිරි සති දෙක තුල කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට සැලසුම් කරන බව රාජමාත්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතා පවසනවා. අපේ දරුවෝ ටික මුදාගෙන ඉක්මනට මේ විභාග ටික තියලා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරලා රට යථා තත්ත්වයට පත් කරගන්නයි අපිට ඕන. ඉතින් දරුවන්ට එන්නත් ලබා දීමේ වැදගත්කම තියෙන්නේ විශේෂයෙන් මේ තත්ත්වය සඳහා අපිට තවත් දින කිහිපයක් ගත වෙයි. මම හිතනවා ඉදිරි සති දෙක ඇතුළත මේ කටයුතු අපිට ආරම්භ කරන්න පුළුවන් කියලා. මේ අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් රැගත් ගුවන් යානය අද අලියම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙම එන්නත්ගේ දිවයිනට රැගෙන ආ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. අපිට ඉදිරියේදී මේ ආකාරයටම මේ අපේ සෞඛ්‍ය පුරුදු සහ අනිකුත් අපේ මේ ක්‍රන ක්‍රියාවලියක් මේ ආකාරයට පැවතුනොත් තවත් රෝගීන් අඩුවීමක්
අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒක සම්පූර්ණයෙන් රඳා පවතින්නේ අපේ හැසිරීම රටාව සහ චර්යාවන් මත. අපි පොඩ්ඩක් ඉවසමු. මේ කොවිඩ් හැදුනොත් හරි එන්නත ගත්තොත් දාන්න එපා ඇඟ හොදන්න එපා කියලා මතයක් තියෙනවා. ඉතින් කිසිම විද්‍යාත්මක වෛද්‍ය විද්‍යාත්මක පොතක නැහැ මේ ශ්වසන ආබාධයක් හැදුනත් මොන දෙයක් හැදුනත් එහෙම නැව කියලා ඒකෙන් නියුමෝනියා හැදෙනවා කියලා කිසිම පොතක නැහැ. දවල් වෙලාවට මේ පොඩ්ඩක් රස්නේ වෙලාවට නැව අපිට හිතේ බයිකුත් නැහැනේ. කියන්න තියෙන පණිවිඩය තමයි නිවස්ගත කොවිඩ් ප්‍රතිකාර ක්‍රමය ඉතා සාර්ථක බව පවුල් සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍ය මල්කාන්තී ගල්හේන මහත්මිය පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සුළු රෝග ලක්ෂණ සහිත කොවිඩ් රෝගීන් නිවස්ගතව රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමය මේ දක්වා ඇත්තටම සාර්ථක ක්‍රමයක් වශයෙන් අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. ඖෂධ නියාමන අධිකාරී දත්ත මෙකෝ ජවාරම් කරුවන් ළඟදීම හෙළිදරව් කරන බව රාජමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ ශකලා මෙතුක්කල් ඩේටා මැගුනේ නෑනේ දත්ත මැගුනේ නෑනේ මේ ඖෂධ පිළිබඳ මෙහෙම කතා කරන්න අරන් තියෙන්නේ මේ දැන් මාස කිහිපයක ඉඳන් විශේෂයෙන්ම අප රාජ්‍ය අමාත්‍යංශ බාරගත්තට පස්සේ තමයි මේ කුලප්පු වෙලා තියෙන්නේ ඖෂධ ජාවාරම් කරුවන් සහ උන්ගෙන් ලාභ ලබාගත් උදවි මේ ජාවාරම උපරිම තත්ත්වයට පත් වෙලා තිබුණ අන්තිම අවුරුදු පහේ කටවහගෙන ඉඳිය මීක් සද්දයක් නගපු නැති අය දැන් එක පාරට ඇවිල්ලා උහු වීරයෝ වගේ මාදේශරහ කෑ ගහන්න අරගෙන තියෙනවා පැමිණිලි කරනවා වැරදිකාරයෝ අහු වෙනකොට ඒව නඩු බාණ්ඩ තමයි මේ නැති වෙලා තියෙන්නේ එතකොට කවුද මේක පිටිපස්සේ ඉන්නේ අපිට චෝදනා කරලා වැඩක් නැහැ කරපු මිනිස්සු එළිවෙන්න ළඟයි ලෝකේ පුරා විවිධ රටවලින් කොවිඩ් මර්ධන ඖෂධ පිළිබඳව වාර්තා වෙනවා සමහර ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රතිදේහ මිශ්‍ර කරන ලද කොක්ටේල් ඖෂධ පිළිබඳවත් කතා කරනවා මෙම වාර්තා කිරීම නිසා ජනතාව තුළ කොවිඩ් රෝගයට දැන් ඖෂධ සොයාගෙන තිබෙනවාද නැතහොත් එකම විසඳුම එන්නත් කරණයද යන ගැටලුව පැනනගිනවා සෑම විටම සියත ප්‍රවෘත්ති අංශය ඔබ දැනුවත් කිරීම සඳහා සාධාරණ කාලයක් වෙන් කරන බව කිව යුතුයි මේ ප්‍රශ්නයට කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත ඒකනායක මහතා අද පිළිතුරු ලබා දුන්නා මාරාන්තික කොවිඩ් රෝගයට තාම නිශ්චිත ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ ඇන්ටිබොඩි තමයි දැනට තියෙන එකම කොවිඩ් රෝගෙට පහර දීමට තියෙන එකම අවිය. එතකොට මොකද්ද මේ ඇන්ටිබොඩි කොක්ටේල් එකක් කියලා කියන්නේ? මෙහිදී කැසිරිසුමැබ් සහ ඉම්ඩිවිබැබ් කියන ඇන්ටිබොඩි යුගලය පරීක්ෂණාගාරයෙන් නිෂ්පාදනය කරලා දැනට හොයාගෙන තියෙනවා මෙම ඇන්ටිබොඩි යුගලය කොවිඩ් හැදුණු රෝගීන්ට ඉතාම මූලික අවස්ථාවේ දුන්නාම එම වෛරසය සෛල තුලට ඇතුළු වීම වළක්වනවා කියලා. එමගින් රෝග හැදීම වළක්වනවා. එතකොට මේක දෙන්නට හරියට අපේ අර ආරක්ෂක කඳවුරක් සතුරාගෙන් ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක වළල්ල ශක්තිමත් කරනවා වගේ. එතකොට මේක දෙන්නට PCR එක පොසිටිව් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි රෝගියා ඊටම මූලික අවස්ථාව වෙන්නටත් ඕනේ. ඒ වගේම තමයි මේක අනුබත කරලා තියෙන්නේ ප්‍රතිශක්තිය ඊටමත්ම අඩු දීර්ඝකාලීන රෝගාබාධ වලින් පෙළෙන කොවිඩ් රෝගේ හැදුනාම ඊටමත් අවදානමක් ඇති අවුරුදු 12ට වැඩි පුද්ගලයින්ට තමයි මේක අනුමත කරලා තියෙන්නේ. ඒ වගේම මේක කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. දැනටමත් රෝගාතුර වෙලා ඔක්සිජන් මත යැපෙන, එහෙම නැත්නම් නියුමෝනියා හැදිලා තියෙන, එහෙම නැත්නම් දැඩි සත්කාරවල ඒක ඉන්න රෝගීන මේක කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම තමයි හොඳට මතක තබා ගත යුතු දෙයක් තමයි මේක රෝගය වැළැක්වීම ගන්නා ප්‍රතිකාරයක් නොවේ. රෝගය වැළැක්වීමට අපි කළ යුත්තේ අපි හැමදාම කියන මාස්ක් එක පැළඳීම, සමාජ දුරස්ථභාවය, නිතර නිතර අස තේදීම, ඒ වගේ මේ වැඩි සෙනගේ වැතෙන තහනට නොයෑම. ඒ වගේම තමයි තව වැදගත්ම කාරණයක් තමයි මෙම එන්නත් යුගලය එහෙම නැත්නම් කට්ටලය කොහෙත්ම ආදේශකයක් වෙන්නේ අප ගන්නා අර කොවිඩ් එන්නතට. අදටත් කොවිඩ් එන්නත තමයි අපට තියෙන බරම අවිය මේ කොවිඩ් වෛරසයට පහර දීමට. ලෝකයේ ධනවත් රටවල් ගබඩා කරගෙන ඇති එන්නත් මිලියන 100ක් පමණ දෙසැම්බර් මාසයේ වන විට කල්ලිකුත් වෙන බව වාර්තා වෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ලෝකයේ ධනවත් රටවල් ගබඩා කරගෙන ඇති කොවිඩ් එන්නත් මිලියන 100ක් කල්ලිකුත් වීමට ආසන්න බව වාර්තා වෙනවා. මෙම එන්නත් මිලියන 100 වහා දුප්පත් රටවල් වලට මුදා හරින්නයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු ගෝඩන් බ්‍රවුන් ඉල්ලා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
උතුරු අර්ධගෝලයේ ධනවත් රටවල් ගබඩා කරගෙන ඇති මෙම දැවැන්තයෙන්වත් තොගේ ලබන දෙසැම්බර් වන විට කල්ලිකුත් වීමට නියමිත බව තොරතුරු හා විශ්ලේෂණ ජාත්‍යන්තර ආයතනයක් වන එයාෆිනිට් ප්‍රකාශ කර තිබෙනවා. මෙම දත්ත මත සිට සිය ප්‍රකාශයේ නිකුත් කර ඇති බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ගෝඩන් බ්‍රවුන් පවසා ඇත්තේ එන්නත් බෙදා හැරීමේ ඉක්මන් සැලැස්මක් අවශ්‍ය බවයි. තවමත් සමස්ත අප්‍රිකානු ජනගහණයෙන් එන්නත් ලැබී ඇත්තේ 2%කට පමණයි. කොවිඩ් ව්‍යාප්තිය මැද්දේ ඉන්දියාවේ ජනප්‍රිය වාර්ෂික ගණදිවි පූජා මහෝත්සවයේ ඊයේ අවසන් කෙරුණා. කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා මුම්බායිහි ගණදිවියන්ට සමුදීමේ පූජා උත්සවයට විවිධ නව පියවර හඳුන්වා දී තිබුණා. ස්ථාන 170ක පමණ කෘතිම විල් නිර්මාණය කර තිබූ අතර පිළිම එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ ජංගම පිළිම ගිල්වීමේ මධ්‍යස්ථානද පිහිටුවා තිබුණා. සාමාන්‍යයෙන් ගණදිවි පූජා උත්සවයේ අවසානයේ දෙවියන්ට සමුදෙනු ලබන්නේ පිළිම ගංගා ඇලදොල ආශ්‍රිතව ගිල්වීම මගිනුයි. එවන් ස්ථානවලට විශාල ජනතාවක් එක්රැස් වනවා. එය වැළැක්වීමේ අරමුණින් ස්ථාන 170ක පමණ කෘතිම ස්ථාන නිර්මාණයට මුම්බායි බලධාරීන් පියවරගෙන තිබෙනවා. කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් වැඩි කිරීමට කිරිපිටි අනයනකරුවන්ට අලවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා එකඟ වූ බව අප ඊයේ වාර්තා කළා. ලසන්ත අලගේවන්න රාජ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් මෙම එකඟතාව පිළිබඳව දැනගැනීමට අප උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. එහෙත් නිල නොවන වාර්තා සඳහන් කරන්නේ එළඹෙන සතියේදී ජීවන කමිටුවට දැනුම් දී මේ පිළිබඳව තීරණයක් ගන්නා බවයි. ආනයනික කිරිපිටි වෙළඳපොලේ හිඟ අතර මිල වැඩි කිරීමේ සූදානම පිළිබඳව ජනතාව දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයක්. වර්තමාන ලෝකයේ කිරිපිටි ටොන් 1ක මිල ඇමරිකානු ඩොලර් 4200ක් පමණ වනවා. දැනට මෙරට කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් වැඩි කළහොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1145ක් දක්වා ඉහළ යනු ඇති. ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවේ මිල රුපියල් 78කින් ඒ අනුව ඉහළ දැමීමට සිදුවනවා. එවිට ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවේ මිල රුපියල් 458ක් දක්වා ඉහළ යාමට නියමිතයි. ආනයන කරුවන් රජින් ඉල්ලා ඇත්තේ රුපියල් 350කින් කිරිපිටි කිලෝ 1ක් ඉහළ දැමීමටයි. එහෙත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ රුපියල් 200ක් දක්වා ඊට ඉඩ දිය හැකි බවයි. ඒ අනුව කිරිපිටි කිලෝවක් බොහෝ විට රුපියල් 200කින් ඉහළ යනු ඇති. මිල ඉහළ දාන්නට ඉඩ ලබා දුන්නොත් සති කිහිපයක් ඇතුළත හිඟය අවසන් කරන බව ආනයන කරුවන් පවසනවා. ඒ අනුව එක් කරුණක් පැහැදිලි. කිරිපිටි හිඟය ස්ථිර වශයෙන්ම හුදෙක් මිල ඉහළ දැමීම සඳහා ඇති කරන ලද්දක් බව. ජනතාව කිරිපිටි හිඟය සහ මිල ඉහළ දැමීමට කටයුතු කිරීම පිළිබඳව දක්වන්නේ මෙවන් ආකල්පයක්. දැන් මාස 3-4ක ඉඳන් දැන් කිරිපිටි නෑ. කිරිපිටි හිඟයක් ඇති වෙනවා. ඊට පස්සේ කිරිපිටි එනවා. ඒ මිල ගණන් යනවා. මේක මාර් රජයක් කියන්නේ දැන් හිඟයක් ඇති කරලා තමයි බඩුවල මිල වැඩි කරන්නේ. ඒක දැන් සෙල්ලමකට ගිහිල්ලා තියෙනවා. දැන් මේ කිරිපිටි හිඟයක් යනවා කිලෝ එකට දැන් 200 ගානක් 300 ගානක් වැඩි කරනවා. කොහොමද අනේ මේ දරුවෝ කිරිපිටි ගන්න නැතුව බොන්නේ? මේ රජේ මොකද්ද මේ කරන තේරුම? 200 ගානක් 300 ගානක් නැග්ගහම කොහොමද රටේ මිනිස්සු රස්සාවලුත් නැතුව ජීවත් වෙන්නේ? ආණ්ඩුවෙන් අපිට මේ මේවා අඩු කරලා දෙන්න ඕනේ. කිරි දැන් කොහෙවත් නැහැ. කඩවල වල ගන්නවත් නැහැ. ඔය නෑ ඉතින් කහට ටිකක් තමයි ඔය හකුරු ටිකක් කැලක් අරගෙන ඉතින් මම බොන්නේ ළමයි. ඇත්තටම කියන කිරිපිටි නැතුව හරිම අමාරුයි. අපේ පොඩි අය බොන්නේ මම සුදුගිරි තමයි බොන්නේ. 200 කින් වැඩි කරොත් ඇත්තටම තවත් අමාරුයි. දැන් අපි විපත් කරේ අපේ ආණ්ඩුවම තමයි මෙහෙම කරන්නේ. විනය පරීක්ෂණ සඳහා Taman බියවන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. ඒ පාදුක්ක පොලිසියේ සානාධිපතිවරයා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සරත් වීරසේකර ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අතර අර්බුදයක් හටගෙන තිබෙනවා. මේ තිදෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයින්. පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුව වෙනුවෙන් පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් තිදෙනෙකු අතර විවිධ වචන හුවමාරු මේ දවස්වල දක්නට ලැබෙනවා. දැන් එය දෙකොන් සටනක් බවට පත් වෙලා. ඊයේ දින අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ ජගත් කුමාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බවයි. ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාද මේ සම්බන්ධයෙන් ප්‍රස්තා පිරුලක්ද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අද මේ ප්‍රකාශවලට ජගත් කුමාර මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා.
අපිවගේ බිම් මට්ටමින් ජනතාව අතරින් පහලින් ආපු මිනිස්සුන්ට වට කරලා ගහන්න දැන් සමහර දේශපාලඥ උත්සාහ කරනවා. පාදුක්කේ කොට්ටාසිය මිනිසුන්ගේ අවශ්‍යතා ටික මට විසඳන්න බැයි නම් මම එතන සභාපතිකමේ ඉඳලා වැඩන්නේ. අපි අත්හරින්න පුරුදු වෙන්න ඕන. අලුත් පස්තා පිරුළු නිර්මාණය කරලා තිබුණ ලොකුගේ අමතුමා එහෙම අලුත් ඒවා නිර්මාණය කරන එක හොඳයි. හැබැයි ඊට වඩා අලුතෙන් හිතලා රටේ ජනතාවට සේවය කරන්න කටයුතු කරා නම් ඔය අවුරුදු 39ක් හිටපු කාලේ මේක සුරපුරයක් එන්න තිබුණා. මම ඇත්තටම කහටවත් මඩක් ගහලා නැහැ. දැන් සරත් වීරසේකර ඇමතුමා අයියේ කියලා තිබුණා චෝදනාව කරන්න කියලා. මම නෙමෙයි චෝදනාව කරන්නේ. මට කිසි බලපෑමක් කරන්න බෑ එතුමා ඇමති. මම ඉල්ලීමක් විතරයි කරේ වෙන කෙනෙක් දාන්න එපා. මම පොලිස්පතිතුමාටත් කතා කරානේ. පොලිසිය ලේකම්ටත් කතා කරා. එතුමාලා කියපු උත්තරයි පොලිස්පතිතුමා කටයුතු කරන විදියයි මගෙන් අහගන්න එතුමා තව දුරටත් කරුණු කිව්වොත් මට සිද්ධ වෙනවා. එතුමාලා පොලිසිය මෙහෙවන්නේ කොහොමද කියලා මට කියන්න සිද්ධ කරන්න එපා කියලා මම බොහොම ගෞරවයෙන් එතුමාලට කියනවා. හැබැයි දිගට දිගට පට්ටපල් බොරු කියන්න ලෑස්ති වෙනවා නම් ඉතින් මම හිතන්නේ රට වෙනුවෙන් ඇත්ත කියන්න සිද්ධ වෙයි. මේම කතා කරනකොට කියයිනේ ඒක වැරදි ඒකට විනය පරීක්ෂණ කරනවා කියලා. ඉතින් විනය පරීක්ෂණ කරන්න තියෙන්නේ හරි දේ කතා කරනකොටද ජනතාව වෙනුවෙන් කතා කරනවද වැරද්ද පෙන්නලා දෙනවද? මිනිස්සුන්ට මේ විවිධ හේතු නිසා ද ආණ්ඩු පට්ට එපාවීමක් වෙලා තියෙනවා. ඒක රැකගන්න අඩුපාඩු පෙන්නලා ජනතාවගේ ප්‍රශ්න ටික කියලා උන්ට සහන දෙන්න කියලා කියන එක වැරද්දද? එහෙම නැතුව අපිට වරදාන වරප්‍රසාර ටිකක් අරගෙන කටවහගෙන කියන කියන දේට හා කියන්න නම් අපේ මන්ත්‍රීකම වැඩන්නේ. මම නම් එහෙම ඉන්න බලාපොරොත්තු වෙන්නේ විනය පරීක්ෂණ කරන්න කියලා සරත් වීරසේකරට ඕන විදියට විනය පරීක්ෂණ නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කරන්නේ නැහැ. දැන් එතුමා මට පේන විදිහට හිට්ලර් වෙන්න හදන්නේ. විනය පරීක්ෂණ වලට බය නම් අපි මේ ආණ්ඩුව හදන්නේ නැහැ. මේ ප්‍රශ්නේ පුළුවන් තරම් ගොඩින් විසඳගමු. රටට විහිළු සපයන්නේ නැතුව. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. වසවා පන්සල් පිවිතුරු, ඇරවා සුරසල් නිරතුරු, හරවා පොලිසිය සොමිතුරු, දනෝ නටති වෙරිවනතුරු. ඇඳිරි නීති බලපත්‍රයේ විදියට බයිට් පැකට් එක, සෝඩා බෝතලේ ඩෙවල් එක අද පාවිච්චි වෙනවා. පොලිසියට ඇඩ්‍රස් නැත. ජනතාව අප කෙරෙහි තියපු විශ්වාසයන් කඩනෝන ආකාරයට කටයුතු කිරීමට රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව බලයේ තියෙන උදවිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නැත්නම් ජනතා විශ්වාසය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නැති වුණොත්, මහජන නියෝජිතයන් පිළිබඳව බොහෝ දුරට නැති වෙලා තියෙන එක තවදුරට නැති වුණොත්, මේ රට මිලිටරි පාලනයකට, නීතියට ගරු නොකරන පාලනයකට යොමු වීම නතු වීම පවා වළක්වන්න බැරි වෙයි. ගැසට් පිට ගැසට් ගහනවා. බහින මිලක් නැහැ. නගින මිල තමයි පේන්නේ. මොල හතක් ගෙනල්ලා රටේ ආර්ථිකය හදනවා කිව්වා. මොල හත අනෝ ආවා. හැදිච්ච ආර්ථිකයක් නැහැ. ඉන්ධන හිඟයක් ඇති කරලා ඉන්ධන මිල වැඩි කළා. ගෑස් හිඟයක් ඇති කරලා ගෑස් මිල වැඩි කළා. කිරිපිටි හිඟයක් ඇති කරලා කිරිපිටි මිලත් රුපියල් 200කින් වැඩි කරන්න මේ රජය තීන්දු කළා තියෙනවා. කිරිපිටි මිල වැඩිවීමත් තුලින් පාන් ගෙඩිය මිලත් වැඩි වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. රජයේ කිසිවක් නොදන්නා වගේ රටේ ජනතාවට බොරු පොරොන්දු ලබා දෙමින් ඉදිරියට යන තත්ත්වයක් තියෙනවා. ගමේ හොරා බඩුත් එක්ක කුදලාගෙන යනවා. ඇමතිවරුන් වැරදි කළා දුරෙන්නස් වෙනවා. එකම රටේ නීති දෙකක් දෙපසට කැරකෙනවා. ලොක්කො වැරදි කළාම ඒ ඔක්කොම වලලනවා. තියෙන ප්‍රධාන බලාගාර සියල්ලකම පාහේ අයිතිය, ඒ වගේම ඒවල ක්‍රියාත්මක කිරීමේ බලය මේ රටවල් තුනකට ලබා දීම සඳහා ක්‍රියාත්මක වෙනවා. අපේ රටට අපේ රටේ බලශක්තිය පිළිබඳව තීන්දු తీරන ගැනීමට ඇති ශක්තිය නැති කරලා දාලා තිනවා මේ අය. මතක තියාගන්න ඕනම වෛරසයක් ඉන්නේ පිටරටේ. මම මතක් කරනවා අපේ මුදල් ඇමතුමත් ඇවිල්ලා තියෙන පිටරටේ, අපේ ජනාධිපතිතුමත් ඇවිල්ලා තියෙන පිටරටේ, මේ කොවිඩ් වෛරසය ඇවිල්ලා තියෙනත් පිටරටේ. ඉතින් මේ මුළු රටටම වෛරසයක් වෙලා තියෙන ආණ්ඩුව ඉවත් කිරීමට මම හිතනවා අපි කටයුතු කළ යුතුයි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. 2021 මිස්ටේන් බොට්ස්වානා ඉන්ටර්නැෂනල් කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකික තරුණියක් සමත් වී තිබෙනවා. ගිම්හනි පෙරේරාව නෑය මෙම තරගය සඳහා ඉදිරිපත් වී ඇත්තේ බොට්ස්වානා රාජ්‍යයේ පිලික්වේ පළාත නියෝජනය කරමින්. එම ජයග්‍රහණය නිසා ඇයට ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරගයට අවස්ථාව හිමි වුණා. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දස දෙනෙකු බන්ධනාගාරයේ වහලිය මත නැගී උද්ඝෝෂණයක නිරත වනවා. ඒ තම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් කාලය ලිහිල් කරන ලෙස ඉල්ලමින් මීට පෙරද අවස්ථා කිහිපයකම විවිධ සිරකරුවන් උද්ඝෝෂණයේ නිරත වුණා. වැලිකඩ එක් උද්ඝෝෂණයක් අවසන් වූයේ සිරකරුවන් කිහිප දෙනෙකුටම ජීවිත අහිමි කරමින්. කඩවත ඉහළ බියන්විල ජම්බුගස්වත්ත ප්‍රදේශයේ දින කිහිපයක් සැරිසරු හඳුන් දෙවියෙකු ගම්වාසීන් විසින් අල්ලා ගම්පහ වනජීවි නිලධාරීන් වෙත බහර දී තිබෙනවා. පරිසර වේදිකාව වන ප්‍රදීප් සංජය අතපත්ුනම් තරුණයා විසින් රද්දොළුගම වැලිවත් ප්‍රදේශයේදී පසුගියදා තිත් පොළඟුන් දෙදෙනෙකු අල්ලාගෙන සුරක්ෂිත ස්ථානයකට මුදාහැර තිබෙනවා. ඔහු මේවන විට විෂගෝර සර්පයින් 500කට අධික ප්‍රමාණයක් මුදවාගෙන ඇති බවයි වාර්තා වුණේ.
අදට යෙදී තිබෙන බිනර පොහොය නිමිත්තෙන් විවිධ ස්ථානවලින් ලබාගත් නාගබිත්තර වලින් බිහි වූ ණය පැටවුන් 105 දෙනෙකු පරිසරයට මුදාහැර තිබෙනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පරිසරවේදීන් දෙදෙනෙකු විසින්. එත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සෞඛ්‍ය ආරක්ෂාව සහ සුවදායී රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.